තුනි ප්‍රශ්යට ුක්ත කොට එතනද කියන්නේ ශිෂ්‍යයකත මිශ්‍රණ ක්‍රමය භාවිතයෙන් ද්‍රවක විශිෂ්ठ තාපධාරිතාවෙන් න්නේ කරන්න වශ්‍යවෙලා තියෙනවා ද්‍රවයාඩගු කැලල මීටරයක් විශिෂ්ठ තාපධාරිතාව දන්නා උනුසුම් කරනලද ලෝ කැබැල්ල හානිෙකුත් උප කරන සපලා තියෙනෝ කිය කිය ඒ කොටසදහන්න මෙම පීක්ෂණය කැලදි මීටරය සඳහා ABC හාී බඳුන් හතරක් සපයා ඇත පරීක්ෂණය සඳහා වඩා සුදුසු කවර මඳුණුද කියලා නෝ. එතකොට අපි දැන් කැලදි මීටයකින් බලාපොරොත්තු වෙන්නේ පරිසරයට සිදුවන තාපහනී පුළුවන් තරම් අවුම වෙන එක නේද එතකොට ඔය කියන අවස්ථාවලදී වඩාත්ම සුදුසු වෙන්නේ වීදුරු කැලරි මීටරයෝ. ඇතකට දැං කාඩහහි ගැටලුවක්වෙන්න පුළුවන්නේ එහනං ඉතින් තබම කැලදි මීටරන අපි තාපේදිී පරි භාවිතා කරන්නේ ඕ ඒවුනාට අපි තාපයේදී ැ නන්ගේ සිසෙලන නියමේ වගේ දෙයක් විියුත් පන්න කරන්න කැලදි මීටරයක් භාවිතා කරනවා. එතකොටන්න අ ඇතුළත ද්‍රවේ උෂ්ණත්වය ගන්න කොට පිටත ෘෂ්නත්වයටටම සසාන වෙන්ලෝ. තොට ඒ තම අපි පරිසරයට විවෘර්ත වෙලාතියන කිය සලකන්න. ඒවාගේ අවස්ථාවක හොඳට තාප සන්නයනයක් වෙෙන්ලෝ. හැබයි දැම් මෙතන මිශ්‍රණ ක්‍රමයේදී අර තාප හානනි හැකිතරම් හවම ෙන්ඩෝ. අර සිසිලන ක්‍රමය වගේ අවස්ථාවක අපි තා පහානය ගැ සැකිලිමත්වයෙන තා පහනියක් වඩෝල් ඒ නිසා මේ අවස්ථාවද අර තාපහානය අවම කරගණඩ වීදුරු තමයි සුදුසු ඒක එතා පෝ වර්ග දෙකත්තියන විශාල භාජනය කුඩා භාජනයක් එත අපිට ද්‍රවේ සැලක යුතු ප්‍රමාණ ස්තියා ගන්ුවෝ ඔය භාජනය පුරෝල ආයනං තන වඩාත්ම සුදුසු වෙන්නේ C භාජනය රියොත් ලෝහ කැබැල්ල උනුසුම් කරන්නේ හුමාලයේ සමග රිජුවම නොගැටනසේ ලෝහ කුටීරයක් තුළට ඇතුළ කිරීමණි එමගින් බලාපොරොත්තු වන්නේ කවරමුණක් කිටුකර ගැනීමට ද එතකොට දැන් අපි සාමාන්‍යෙන් ලෝහකොය කුට්ටි රත් කරද්දි නිකන් ජලවා්පේට නිකං අල්ලලා හෙම රත් කරන්න දැන් එතකොට හිතමු දැන් අපි වතුර එකක් නට න අවස්ථාවක දැලදය නොනේ දවාශ්පයන වුඩ හුමාල අප හැබයි ඒකට අල්ලලා ඒ වගේ ලෝහ කුට්ටිය රත් කරන්න බලාපුොරොත්තුවවෙෙනෙ නෑ. ඒකට හේතුව තමා එතකොට අර ලෝහකුටිය ප්‍රෘෂ්ටයත් එ එක හැමවලේීම හමාලේ ගැටෙන් නෑ නික හුමාලයේ ගැටිලා හමාලේලියට යනවා. හැබැයි කුටීරයක් ඇතුලේ තියලා. අපි ඒක හුමාලයම් පුරවලා අන්න ඒකේ ලෝහකුට්ටිය දාලා තිබ්බොත් ඒ ලෝහකුට්ටිය සමස්ත පෘෂ්ටය පුරාවටම අ හුමාලයේ ගැටීම නිසා හොඳින්තාපය එකට හම්බ දෙෙන එතකොට ඔය කියන ලෝහකුට්ටියේ රත්වීම වඩාත් කාරයක්ෂමයි ආයන එතන නිවැරදි පිළිතුර වෙන්ඩ ඕෝන ලෝහකුට්ටියේ පෘෂ්ටය සමඟ හොඳින් හුමාලය ගැටී වඩාත් කාරයක්ෂමව රත්වීම සිදුකර ගැනීම සඳ නැත්තම් වඩාත් කාරයක්ෂම සෙල්සිස්ක උෂ්ණත්වය දක්වා ඉහල නංවා ගැනීමට හරිට පස්ේසී කොටස ලෝහ කැබැල් ද්‍රවබඳුනට එකතු කිරීමෙන් පසුව ද්‍රවේ සෑම තැනම උෂ්නත්වය සමාන බව තහුරු කරගැනීමට ඔහු අනුගමනය කරන පීක්ෂණාත්මක ක්‍රියාපිළිියද. එතකොට හොඳම වැඩීමකද. ඒ මිශ්්‍රණය හොඳින් මන්ත කිරීම. මිශ්‍රණය හොඳින් මන්ත කිරීම. ඉට පස්සේ ඩීකොට සි කියනේ ද්‍රවේ ඇතුළත් කැලදමීටරය හොඳින් සම්පූර්ණයම තප පරිවරණය කරලා තිෙනවා කියනවා. දැන් උණුසුම් කරන ලද ලෝහ කැබැල්ල ද්‍රවේයට එක් කර ඉහත පරීක්ෂණත්මක පියවරවල් අනුගමනය කරමේ උක්ෂ්ණත්වය තිීට කාලේ ටී සමග විචලනය මැන ප්‍රස්ථාරගත කළ විට පහතාකාරය ප්‍රස්ථාරයක් කම්බුනා කියලා කියනු. තො රේදා කාම ෘෂ්ණත්ය සෙල්සිියස් තිහක් කියලා කියල හරිනම් අපි තු මේ වගේ භාජනයක් ඔය කැරදි මීටරය එකතොට මේක ද්‍රවේ දාලා තියෙනවා මේක ආරම්භී තියෙන සෙල්සිියස් තිය එතකොට මේකට ඔයි කිය ලෝහක කුට්ියදදානු ලෝකුට්ටිය තිය සල්සිස් හරිතකොටන්න ලෝහකුට්ටිය තාපේ දෙන. තොඩ මේ කැලරි මීටරයයි මේ තියන ද්‍රවයයි තාපය ගන්න ඒක නිසා මෙයාලාගේ උෂ්නාත්වය වැඩිවේගෙන යනෝ. ඒක තයි මේ පෙන්න්නනලා තින උෂ්නත්තය වැඩි වේගෙන හිරලා න්න සෙල්සිියස් හතල හිටවිල්ලා නියත වෙනවා හම් සෙල්සිස් සතල හිටවි නියත වෙනවා. ඒ අතර තුරේ ද එහම් ලෝහකුට්ටියමකද න්න ෙල්සිියස් ී ඉද. ස හතලිය දක්වා තමන්ගේ උෂ්නක්වය පහල බස්සව ගඩ तो පවෙනි කොටස න ABC ब ප්‍රස්ථාර කොටස බැවුම ක්‍රමෙන් අඩුවී ඇත්තේ කවර කාරणාවක් නිසා මෙන්න මේ ABC ब කොටස ගත්තුත් මේක අනුප්‍රමණය में අඩුේගන යනවා කියලා කිය ඒට හේතුව දැ මේ මේ ෂ්නත්ය වැඩි වන සිග්‍රතාවනने අනुක්‍රමණය මේ වै්‍යෂය 3ට एकක්ෂटी से अनुक्रमने कि मुका अनुक्रमनेने वंडंक ෙන द मेंका ෙන डेलटातीटा डल्ट उण इ में सी तो द में लोगलोुट् दपूैनिंग लो कुट्टी उषण सेसी है दवे उषण सेसीस्ती है तोोा दाप सेैनिंग මේදන්න අතර ෂ්නත්ව අතරය තියන සෙල්සිියය හැත්තෑයවක න්න සීග්‍රන්ම් තාපය කලා ගෙන නවා ඒක නිසා උෂ්්‍යත්තේ ීගग्්‍රම් වැඩි වෙනවා මේ පද්ධතිී හැබැයි ටික වෙලාක් ැනොට න්න මේක සෙල්සිියස් තිස් පහට වගේ නො රත් වෙලා මේක ෂ්නන්ते පහල බැල අපේ තු මේක සෙල්සිස් හතල ස් පාග තිය නු දැංහෙනම් මෙතන තිස් පායි මේක හතල පායි අන්න අන්තරේ සෙල්සි ස්දාය එ तोකොට දැන් අන්තරය අඩුවගයා එහෙෙනනම් තාපය කලින් තරං සීග්‍රතාවකින් ගලාගන න්න විදිහ නෑ. ඒක නිසා උෂ්ණත්වය ඉහලයාමට ටික ටික අඩුවෙන. හරිහන මෙතන අපට සරල පිළිතුරක් දෙන්න පුළුවන් කාලයත් සමග කාලයත් සමග ලෝහකුට්ටියත් ද්‍රවේත් නැතන් ලෝහකුට්ටියත් කැලරි මීටරය. අතර පවතින උෂ්ණත්ව අන්තරය අඩුවන නිසා. රිඩස්සේ රෝමිලක්කන් දෙගේේ කියන්නේ ෝහ කැබැල්ල වෙනුවට ඉස්කන්දය සමාන විශිෂ්ඨ තාපධාරිතාව වැඩි මුල්ල උෂ්නත්තයටම සමාන උනුසුම් කරන ලද තිරුවානා ගල් කැබැල්ලක් එකතු කරයි ඒ සඳහා ලැබෙන ප්‍රස්ථාරය හැඩේ හදැ විශිෂ්ට තාපධාරිතාව වැඩ තිරවාන කැලි ොත් දැන් කලින්දැම්ම ලෝහක කුට්ියක් දැන්ක් දාන තිරුවානාන කැල්ලක් තුරක විිෂ්තාාපදාරිතා ඩියග එහනම් ඒයාගාව වැඩිතාපයක් තියාගන්න පුළුවන්නේ කලින්ට වඩ වැඩිතාපයක්ත් තිගත්ත මුල්ල ෂ්නාත්තයට උනුසුම් කරලා සල්සිියස්ටකන රත් කරලාදිය. එතෝට යාගාව ලොකු විශිෂ්ට තාපධාරිතාවයක් තියෙනවා කියලා කිය කියන්නේ කියවසාමානයි MC ෙල් අදහිටාවනට අනම් එහ යාගාව වැි තාප ප්‍රමාණ කන්තර්ගත වෙලා දන ඒක නිසා දැං මෙන්න මේ සෙල්සිියස් සතලීට වඩා ඉහල උෂ්නත්්‍යයක් දක්වා වැඩි සීග්‍රතාවයකින් ඕෝක ගමන් කරලා ඔය වගේ නයතයෙන. ො එහම නිශ්චිතෝම දන්නේ නෑ නික මුහම ලකුණු කරලා පෙන් අන්න පුරු. හරිර පස් අපිට ඒ කොටස දත්ත දීලා තියනවා අප අහනවා ද්‍රවේ විශිෂ්ඨ තාපධාරිතතාය තො ප්‍රස්ථාරයනුත් අවශ්්‍ය දත්ත ගන්න කියලා කියනවා. තො අපි ේදේ වලික මෙතන දාගන තියෙනවා. එහනම් අපිට ලියන්න පුළුවන් ඕකේ ද්‍රවය සහ කැලදි මීටරය ද්‍රවය සහ කमी ලබාගතා समाන කරන්න පුළුවන් ट්ට पටතාදේश कर ද්‍රවේසා කැඩලිමීටරය ලාගත්තු තාපේලි ඇදදි මට ඇන්ඩ පුලුවන් ද්‍රවේ ස්කන්දය ග්‍රෑම් පන්සියයක් එක ැනම් කිිලෝග්‍රැම්මලින් බිඳුවයි දශන පහහා. ඊට පස්සේ ඒයාගේ විශිෂ්ඨ තාපධාරිතාවන් සී කියල හිතන්න දැම් මේ දයන තාපදාරිතාවේ. හරි එතනාාවම එකතු කරන්න කැරදි මීටරගේ තාපදාරිතාව හාරසීයක් කිය දීර තියෙනවා. හරි ඔන්න සමස්ත තාපධාරිතාවේ. ොර කිව් සමානයි සීඩෙල්ට තිීට තුොර මේ තිනෙ Cී ීට උෂ්ණත් අන්තරයට යන්න පුදුවන් මේ තිහෙ ඉඳං හතලිහ දක්වා තමයි කැරද ීමට යි සහිත මේ පද්ධති උෂ්නය වැඩිුවේ එකන උෂ්නත් අන්තරය දය සමානවෙන් නෝන ලෝ කුට්ටී පිට කරපුතා. එත ලෝහකැබැල ස්කන්දය ग्राෑම් දෙසි එන කිरोෝग्්‍රෑම් ලින් බිඳුව දශ දෙක විශිෂ්ठ තාපධාරිතාාවයක් පිට දීරදිියවා හාරසියක් කියලා කරේන එතන හාරසිය උෂ්නත්තන්තරය සෙල්සි ීන හතලිහට තනන්තරය හැටක් මල යන්න පුුව හරරියම් මෙතන මේ බින්ඳුවට මේ බිඳුුව අයින් කරන්න පුළුවන් මෙතන එතකොට දර්ශම පහයිසි ධනහාරසීය සමාන වෙන්ඩුවන මෙතන දශමස්ථානයකට මේ බිඳු අයින්කරොත් හතලි හේවා දෙකක් කියන්නේ අසුවක් අසූවාහයෙන් ගුණනුත් හාරසි අසුව මේකෙ හා පැත්තරගියුත් අසුවුවක් වෙන තොර දශම පහයිසි කියන්නේ අසුවක්ට සීයනවා එකසිය හැටක් කියලා විශිෂ් තාපදාරිතාව හෙනම් ජූල් கிलोෝග්‍රැම කෙල් විනයට ඒක කිය. හරිවොන්න ඒ භාවිතා කර පුද්‍රවේ විශිෂ්ठ තාපදාරිතාව හරි වස් එ ්කොට සිදි කියැන්නේ කැලදි මීටරය තාප පරිවරණය කර නොමැතිනම්. ද්‍රවේ ආරම් කූෂ්ණත්තවේ විසිප පහයි සෙල්සිියස් ලෙස තෝරගන්නා ලෙස නිර්දේශ කරයින. ඒ පිරිමඳෝ භගේ අදහස. ඔඒක හොඳයි. මොද කාම රෂක්තය සෙල්සිියස් තිහගතියනවා කියනනි කියැන්න. කොටි සෙල්ියස් විසි පහහිම පටන්ගත්තුෝ අපිට ්‍රැට්ටි කලක පුළුවන් තිස් පහහි අවසන් කර. එතකොටන්න කාම රෘෂ්ණත්තයට වඩා පහක් අඩුවෙන් තියනවා පද්ධතියයි පහක් වැඩියෙන් තියනෙනවා පද්ධති. එහනම් අපිට ගන්න පුළුවන්මොකද. අර උක්ෂ්ණත්තයේ අඩුකො ප්‍රදේශයේදී. පරිසරේෙන් පද්ධතියටතාපේ එනවා උෂ්නත්තයේ වැඩි සෙල්සිියස් පහේදි. ඒකන්නේ තිහෙයි නම් තිස් පහට යනක ආපහු පද්ධතියෙන් පරිසරයට තාපේර. තේ තුොර සපලතාපුහුමාරුව ූණය කෙල සල කන්න පුලුව. අරිහනං එතන නිර්දේශ කරණය අවස්ථාව සුදුසුවේ. එනං එතන නිර්දේශය සුදුසුවේ. හේතුව එතකොට පද්ධතිය සහ පරිසර අතර සපල තාපුහූමාරුව ශූන්යයයි උපකල්පනය ක හැකි නිසා.හරිඩවස්සේ ජී කොටස. ඉහත පරීක්ෂණයේදී ලෝහ කැබැල්ල පළමුුවෙන් කැලරි මීටරයට එකතු කර පසුව නුසුන්ද්‍රවය එක් කරයි. එමඟින් පරීක්ෂණය සාර්ථක වේද. ඔබගේ පිරිතුළට කරුණු දෙක් කොස්සේ පැදිලි කරන්න කියරු. එතකොට අපිට පුළුවන් කියන එක මෙහෙම කියන්න. දැන් අපි මේක ලෝහ කැබැල්ල ද්‍රවය තුළට දාන්නේ තුර මේක කියන්නේ ද්‍රවේරත් කරලා ලෝහ කැල්ලට දානවා කියලා. එක වැරත් දක්වෙනවා. ඒ තමයි අපි ද්‍රවේරත් කරලා මේ ලෝහ කැල්ලට දාද්දි ඒ ලෝහ කෑල්ලත් එ එක හොඳ තාපනි ස් පර්ශය එක පාරම හම්බවෙෙන නෑ තුොර පලවෙනි කාරණාව ලෝහ කැබැල්ල සහ උුසුම් ද්‍රව අතර හොඳ තාපන ස්පර්ෂයක් නොලැබෙන නිසා දෙවෙනි කාරණාව දැेंगेත අපි මේ ද්‍රව අරගෙන ගහිරලා ලෝහ කෑල්ලට ද අදදී සමහරවිට මේ ද්‍රවය ලෝහ කෑල්ලත් එක් ගැටෙන කාලය තුරාවට පරිසරයට තාපහන වැඩි මොක ද්‍රවයෙන් තාප ඉක්මනට හානි වෙනවා ඒක නිසා ඒකත් එක දෝෂයක් එහම් දෙවෙනි කාරණාව ද්‍රවය පවතින තාපය වැඩි ප්‍රමාණයක් රිරයට हाනිවිය हैැකි නිසා से්ස සැබෑ प्र්‍රयोගි අවස්ථාව සැලපුු විටදී ලෝහ කැපැල්ල ද්‍රවයට එකතු කරන විට පද්ධති උෂ්णත්වය ඉහලයා මේේදී තාපානියක් සිදුව මේ නිසා ඉහතද ගණය කිරීම දී ලැබෙන විශिष්ठ තාපदाාරිතාවගේ සත්‍ය्याගේ ව වැඩි වෙනවාද අඩුව වෙනවා ද සමාම වෙනවාද කියලානෝ මේ प्र්‍රකාශනය ගැන හිතල බලපු දැेंगेනම් මේ ද්‍රවේ සහ කැලරිමීටය ලබාගත්තු තාපයට අමතරව ලෝකුට්ටිය පිට කරන තාපයෙන් කොටසක් පරිසරයට හානි වෙන. එහනං ඒක මේක කොහෙට එකතු වෙන් මේ ලෝහකුට්ටිය පිටකරපු තාපයෙන් කොටසක් තමයි පරිසරයට හානිවෙෙන් එතකොට දැන් කොටසක් මේ ද්‍රවේ අරගන තියනවා යනම් තවත් කොටසක් මෙන්න මෙතන එකතුවෙ ඕ පරිසරයට හානිවෙච්චටික කිය පැහැදිරිද යහනං මේකත් එහා පැත්තරයන කොට මේ තියන ප්‍රමාණය අඩුවෙන கைයිවෙவில்லை ආහෙනංන්න මේ පදේ තවත් අවත් කඩුවෙන. ඉතින් මේ අඩුවෙනවා කියන්නේ විශිෂ්ඨතාපදාරිතාවය තවත් අඩුවෙන්ලෝ එහැග එතර නිවැරදි පිළිතුරවෙන්ඩෝනේ විශිෂ්ඨතාපදාරිතාවය අඩුවේ හේතු වෙන්නේ දැන් ලෝහ කුට්ටිය පිට කරන සමස්ථතාපය ද්‍රවය සහ කැලරිමීටරය අවශෝෂණය කර ගැනීමට අමතරව තවත් කොටසක් පරිසරයට හානි වන නිසා. ප්‍රශ්ය ගන ුඹග ්‍රාව ගනත්වය පහ වැඩි කිරීම දහයිරන තුනයි ෙස්ලා වන ඒ කාර චුම්භග සේෂත්‍රයක් එක රූප සටානය දැක්කේ පෙන්නලා තියනවා ධාරා වම්පියර් දෙකක් වොන විදදුද්ධාරාවක් ගලා යන ස සටිමී පහක්දිග ඇති සන්නයකයක් චුම්බග ශේෂත්‍රයට ලම්බගව සිරස්ව දබාඇත හමි වගේම සිරස්සදය ලතිනවා කියලා කිය හරි සන්නායකය මත ක්‍රියා කරන බලය විශාලත්තය එහම් මේ අවස්ථාවේදී මේ චුම්භග සේශ්‍රයත් මේ ධාරාව ගලාගෙන යන දිශාවත් එකිනෙකට ලම්භකයි අයනම් කිසිම ගැටලු අපනය අපිට ගන්න පුළුවන් F සමානයි බ අ කිය හරිහ එසාමාන වඩෝන බී කියන්නේ චුම්භ ්‍රාව ගනතේ තුරේ අපිට ගැටලු දීලා තියනවා පහ වැඩිකිීම දහැරන තුරා ටෙස්ලා ධාරා වම්පියර් දෙකක් කියල දීලා තියනවා දිගසටිමීර් පහක් එම් මීට කරන්න දහහිරනගකින් ගුණු කරම්. සමාන වෙන මෙතන පස්සරත් දෙක දහයයි ඒ දහයට මේ එංකක් ියුත් දහ එරින දෙකයි ඒරින දෙකයි මේරිනකයි රන හතරයි මෙතන පහක්තියන එහනම් පහ වැඩි කිරීම දහ එරින හතරයි න्यටන් කියලා හරිවන්න ඇතිවන බදය පහ වැඩ කිරීම දහ රිරන හතර මිලක්කන් දෙකට කියියවත් ගැන සන්න අයක මත බලේ ක්‍රියා කරන අයරු ඉහතර ූපේ සලකුණු කරන්න කියලා හරිහෙනනා අපි බය හොයාගන්න කෝමද අපට එන්න පුළුවන් ශ්‍රමිින්ගේ වමත් නී තියට අරියනම් මේකේදී චුම්භක සේෂත්‍රේතියෙනෝ මේ දිශාවට ධාරාවගලන්න තලය තුළට එනඟන්න බලේතියෙන් ඕෝනේ පහල දිශාවට අයනම් මේක මත F බලය තුොයි වගේ පහළට තියනෝගෙන ලුණ කරන්න. බලයේ දිශාවසැවීමට ඔබ යොදාගත් නියමේ හරි ෆ්ලිමින්ගේ වමත් නියමේ ලියා දක් වන්න කියනවා එනම් ලියන් ෝනේ තැහි මුල් ඇැගිලි තුන එකනෙට ලම්බකව තබාගත්වට මැදැගිල්ලමගින් ධාරාවත් දබරැෑගල්ලමගින් චුම්භග සේෂත්‍රයත් නිරූපණය කළ පසුවූ මහපට ැංගිල්ල මගේ සන්නයකයේ මත බලය දිශාව ලැබේ හරි ඒ තමයිතර ලිඩෝ ඉටවස්සේ ඒරෝමි ලක් හතර හත සන්නායකේම චුම්භග සේෂත්‍රයට අංශකතියක කෝනයක් ආනත වනසේ කඩදාසය පවතින තලයේම තැබු විට ඒ මත ක්‍රියා කරන බලය හරි වැ චුම්ග සේෂ්‍රයට අංශකතියක් ආනතෝ ඒගනිකම්ම මෙහම වෙනම රූපයකින් පෙන්න්නන්න හරි චුම්භග සේත්‍රයේ මේ වගේ තියෙනවා නම් අපිකමු දණ්ඩ මෙහම තියෙනවා කියලා ඔන්න දඩ චුම්බග සේෂත්‍රය ය වගේ තියෙනවා මෙන්න මේ දෙන්න අතර කෝනය තමයි අංශක තිය මේ චුම්බග සේශ්‍රේයට අංශක තිහක්කානදෝ තමයි දඩදය ආෙරන් දැන් අපිට ලියන්න පුළුවන් ආපව් මේ ප්‍රකාශනේම තමයි හැබයි දැන් එතන බී වෙනුවට ආදේශ ෙන්ඩෝඩ ලබක සම්රජක යනල්ලි වෙෙන්ඩෝන B සයින් තිහක් කියල් ආහෙනම් මෙතන Bී සයින්තිහක් කියලානවා ඉතුරු ටික අරවිදිහම තමයි ஐයන්න. රිෙන f්සා මානයි ब අL सයින්තිහා ඉතින් වැඩ ලේසි ब නුවට කෙලින්ම මේක දාන්න වැරත් දන්න ආයන එතන පහ වැඩි කිරීම දහයර හර මුක ද දත්ව වෙනස් ුනේනෑ සයින්තය කියන්න බාර්ගයක් ඒනම් එතරින් එනවා දෙයි දශම පහ වැඩි කිරීම දයරින හතරයි න्यුටර්න් කෙල් හරිු නැතිවන බලයසේ රෝමිලක්කං එකට ගිය ඔත්බ කොටසඒ ලක්ෂ Q्यව් හර වැඩි කිීම හර ොලාහහි කූලෝම් විදත් ආරෝපනයක් නි්චලතාවය හි තබයි ඇති විට ඒමත ක්‍රියियाරන බල සොයේ ආරෝපනයක් නිශ්චලතාවේ තියනවා එතමට අපි බලලියන්කෝමද बQ වද ඉතින් वेගයක් නෑ කියන කියන්නේ බලය බිුව ල ුවන ආरोෝපන නිශ්චලවොති බඩ වැඩන්න යන එතන බලය ශූ නෙවේ එහමනත්තා ආරෝපනය නිසල නිසා බලයක් ක්‍රියන කරයි ඒමති ත් බස රෝමිලක්කන්දකට එකවුම්ම මු එම ආරෝපනය දෙකරූපයා කාරයට වයි දිශාවට දෙයි එම්ම ශ්‍රරිණයක ඒකා කාර ප්‍රවේගයෙන් ගමන් කරන්නේ නම් එම ආරෝපනයේ මත ක්‍රියා කරන බලය විශාලත්ය ආයෙනගන්න පිටයන්න පුුවන් මේ ප්‍රකාශනයට බලන්ඩ ආරෝපනයේ චලිතයක් චුම්භග සේෂ්‍රයක් ඒ දෙක එකනෙට ලම්භ ගයිනේද ආයෙනංගන්න ගැටලුවක්නය අපිට කෙින්ම්ම Bකිව වි කියලවිතරක්ති යන්න්න පුළුව ළම්භ ගවස්ථාවක්කින්න. එත ලන්න පුුවන් ුම් ේෂ්‍ර කලින් අපට දීර තිබ පහ වැඩිකිරීම දහයරන තුක් එතකො කිව්ආරෝපන ආරෝපන දී තියන හතර වැඩි රීම දහරන දොලා එනම් හතර වැඩි කිරීම දහරන්න දොලා වේගේ එතකොට දෙකක් කියලා දී ර තිය දෙකක් තපපරයට මීට හරින මේක සුදුු කරොත් මෙතන පස්ස රද් දෙක දහයයි ඒ දහයට මෙතැන එකක්ෝත් දහයරන දෙකක් තියන හරි ඒක මේක දුනත් ක්ුම හතර වැඩිකිරීම දහයරන දාහතරක් කියල න्यව. හරිඔන්න ක්‍රියත්මකවන බලය. එට පස්සේ ආරෝපනය මත බලේ ක්‍රියා කරන දිශාව. හරේකයන අපි හොයයාන්න පුළුවම් අපහෝ ව අමත්නීතියට කියලා මේක දන ආරෝපනයක් එහනම් චලිත වන දිශාවටමයි ධරාව කලන්නේ. චුම්භග ශේෂ්‍රයේ මේ පැත්තර තියෙනවා. ධරාවහෙනම් ඉහලට යනවා. එහෙනම් බලේතිෙන්ුන තලය තුළට. එහ උත්තරේ வேඩුවන. තලය තුලට. පස්ස සී කොට කියැන දෙක වැඩි රීම දහහිරන පහලවයි ජ චාලක ශක්තියක් ඇතිවෝ චලිතවනි ලෙට්‍රෝනය අර කලින්ගේපු චුම්බක සේෂත්‍රේටම ලම්බග දේශාව කසේ ඇතුලනවලු. ශේෂත්‍රයේ තුළද ලෙට්‍රෝනේ ගමන් ගන්නා ෘතාකාාර පතේ අරය සොයන්න කියලා කිය තොර පිට ස්කන්දී දිීලතියනවා අරෝපනය දීලාතියෙනු හරිතුකොට අපිට එහෙනම් මේ අවස්ථාවදී ඕක ඇතිවන බලය දිහාාව හිතල බැදූ ම් සේශ්‍රය මේ පැත්තර තියනවා ඉලෙට්‍රෝනය ඉහලට යනවා යන දරාව පහලට එහෙනම් බලේතින්න මේ පැත්තර එතුො ඉෙට්‍රෝ මෙන්න මෙහම රවමක් තමයි යෝග කැරකෙන් හරිද එතකොට මේ පැත්තෙන් බලන මනුස්සේකුට පේන්නේ මේ චුම්බග සේශ්‍රය අපෙන් නිවතට යනවාගේ නේදය ගන මෙන්න මේ වගේ චුම්බග සේශ්‍රය තමයි පල් එතකොට ලෙට්‍රෝනය මෙන් ඇතුල්වෙලා ඔය වගේ ඇතුල ේ‍රය මෙන්න මේගේ වුරතාකාර පතය කියනවා කියලා තමයි එයාට නිරීක්ෂණය වේඩෝ හරියන්නේ අරේ කොච්ච රද කියරතතුමාවා පිගහන් හරිහන අපිට පුළුවන් මේ ඉඩෙට්‍රෝණ මේ ගමන් කරන පතයට කේන්ද්‍රේ දිශාවට එප් සමාණයියෙන් මේදා හරින එ් සමානයම් මේ දැම්ම කේන්ද්‍රේ දිශාවට ක්‍රියා කරන බලය කියලා අපි කියන්නේ ඔය කියන ආරෝපනය මත ගොඩනැගෙන චුම්බග බලය ඒක කිය නම්මටල යන්න පුළුව BQV කියන්න. सु න්න ගැටලුවක් නෑ හතු चुंග ේ්‍රය සහ इलेෙट्रने චත පතය එක එක ම්ब හरी सමාनයි මේ पැත්ි िස්काද කියගන්න පුළුවන් තොර ව ර්ගේविदී मार् කියගන්න पंग आහගන්න පුළුවන් මේ වට මෙතන ව එක කැपෙනවා बू මේ පැත්තර න दීම ब කිය है හැබට वेගේ दिීලने ැ ාල ශක්තිදී තියනවා හයෙන ඒකින් ආදේශ කරුම් චාලක ශක්තිය කියලා කියන්නේ බාගයක් එමවී වර්ගය න මෙතන අපට යන්න පුළුවන් වී යුක්ත කරොත් දෙකයි ඊ බෙද එවල වර්ග මූල කිය එ එක මෙ තෙන්ට දව එහනම් ආර සමාන වෙනවා එ බෙදීමබී කිවුතියනවා වර්ගමූ ලැතුළේ දෙකයිඊ බෙදීම සිම්පල් එ මේ කැතුල ඩරගෙන යොත් එමම් වර්ගයක් කියයෙනවා ඒ වර්ගේට මෙතනින් එ එකක් ඇැබුණු අපි ආර්ලි යන්න පුළුවන් දෙකයි එම්මල වර්ගමූල බෙදීම බී කිව් කියලා හරි දැං වුවකට ආදේශ කරුම් ඒනම් ආදේශ කරද්දි වර්ගමූල ඇතුළ තියනවා දෙ චාලක ශක්තියදීල යනවා දෙක වැඩිකිරීම දයරන පහලවක් කියලා එහම් එතන දෙක වැඩිකිරීම දහයරන පහලව ඊට පස්සේ ආරෝපනයේ විශාලත්වය ඉස්කන්දේ ස්කන්ද අපිට දී ලදයනවා නමේ වැඩිකිීම දහරින තිස්සකක් එහම් නමය වැඩිරීම දහයරින තිස්ස එකර. බෙදීම බීදී ලදන පහ වැඩිකිීම දහයරන තුනක් ඉලෙට්‍රෝන ආරෝපනය එකයි දශ මහාය වැඩිකිරීම දහරින දනමය අරෝටි සුළු කරගන්න දේ. එතෝට මෙතන දෙවරක් දෙ හතරේ වර්ග මූලේ දෙකක් කිය ලැරීට කන්න පුළුවන් ඉට ස්සේ නමේ වර්ගමුලේ තුනක් කියල ලීට කරන්න පුළුවන් රින පහලවයි රින දිස්ස එකයි කියන්න එතන නවාත කොඩ හයරි හතලියයි හතලස් පයි රිනා හතලිස් සයක් තෝට ඒ කෙළියට ගත්තො දහහිරන විසි තුනක් කර බෙදීම යට තියනවා මෙතන එකයි දශමහය පහෙන් ගුණේනවා කියන්න එතන එත කොඩ තිෙෙන්ලෝන අටක් වැඩිකිරීම දහයර තුනයි දහයරෙන දහ නම මේ එතන දහයරන විසි දෙක්යෙනවා හරි එහනම් ම අරේ මෙතැන්ට ගන්න හෙනම් අරය අපිටෙනවා මෙත මෙතන දෙකට එකයි අටට හතරයි කියල කරන්න පුළුවන් තුන බෙදීම හතර කියන්නේ ිින්ඳුවයි දශම හතයි පහක් මෙතන රිනවිසි දෙක්කට රිිනවිසි දෙක්ගියෝ තවදහයිරන එකක්තියක. හයනල්ලියන්න පුළුවන් බිින්දුව අයි දශම බිඳුවයි හතයි පහයි මීඩ කියලා. හරිඔන්න ොච්චර ආරයයක් සහිතෝ තමයි ගම කරන්න ුරතාකාර පත් සකයන් ඉහත C එකෙහි සඳහන් ඉලෙට්‍රෝනේ අප ගමනයකින් තොරෝ ගමන් කිරීම සඳහා අවශ්‍යව තිබේ නම් ඒ සඳ දදිුතු විද्युත් ශේත්‍රයේ විශාලත්වය හරි එතකොට දැම්ම ඉෙට්‍රෝනේ මතම මේ තලයෙෙන් ඉවතට බලයක් තියෙනවා කිව් ඒක නැති කරන්නේ නම් අපි විදදुත් බලයා මේ තලයේ තුළට දෙන්නූ හරයන අපිට ඇතිවන බලයනම් බලය අපිට ලියන්න පුළුවන් චුම්බක ශේශ්‍රය මගින් ඇතිවන බලය ඒක සමාන වෙන්නෝනෑ විදත් සේත්‍රයොද පුහම ඒකෙන් ඇතිවන බලට එතකොට තමයි වැඩේ සාර්ථක වෙන්න හෙන එතනනාපව් පාරක් බලේලියන්න්න පුළුවන් චුම්ග සේෂත්‍රයෙන් ව කියලා විද සේෂත්‍රෙන් කපිටලියන්න පුළුවන් කිව කියලා ආරෝපනය වතාවක් විදත් සේෂ්‍ර තිවරතාව අන්න දෙ පැත්තේම ආරෝපන දෙක කැපිලෑනවා එතකො මෙතන Bව කියතමයින්නේ හරි වී වෙනුවට අර කලින් චාලක ශක්තියෙන් අපිට දාන්න පුළුවන් ම මෙතන චාග ශක්තියේ EK කියලා ගන්න එතකොට අපිට වී වෙනෝටාව දෙකයි E බෙදීම සිම්පල් එෙම්මල වර්ගමූල කියලා සමානයි මෙතන කැපිටල් ඊ තියෙනවා අරිහැනම් කැපිටල් ලී සමාන වෙනවා චුම්බග සේෂත්‍රයේ පහ වැඩිකිරීම දහහිරන තුනක් වරගමූල ඇතුළේ දෙයි චාල ශක්තිය එතකට අපිට කලින් දීල තිබග ශක්තිය තිබේ දෙද වැඩිරීම දහයිරන පහළොවක් කිය හනම් එක වැඩිකිරීම දහයිරන පහලව බෙදීම දෙකයිගේ හරි ස්කන්ද. ො ස්කන්දේ නමේ වැඩි රීම ද එරන තිස්ස එකක් කෙල. හරි රග එක සුළු කරගත්තු මෙතන තියනවා පහ වැඩි කිරීම දහ එරින තුනක් දෙකයි දෙකෙයි වර්ගමූලයේ දෙකක් කියලගන්න පුළුවන් නමේ වර්ගමූලයේ තුනක් කෙනවා. මෙතැන රරින පහ ේෙන තික සුුව ද දන තිස්ස එකක් කෙන උඩට අද ොට තිස්ස එකක පහලවග්‍යෝ දන දාසයක් තුරගෙන දහයි දසය හරි ඒක එියට ගත්ත දහය. ටක්ෙන හරිගනම් ඊ සමාන වෙනවා පස්වරද්දක දහය තොර දහයයි දහයියටයි දහයි නමයක් කෙන තොර රින තුනක් ග යොත්තෙම දහයි නමෙන් තුනක්ඒේ කෙනන දහයි හයක් කියලා බෙදීම තුළ මේකල යන්න පුළුවන් බිදුු අයි දශම තුනයි තුන වැඩි කිරීම දයි හයක් කූලෝම න्यවටන් කියන හරිස් විද्यත් ශේෂ්‍රතිවරතාව අප විදදුත් ේෂ්‍රති රතාවේ දිශාවීරඟට හනෝ. තො දිශාවෙන් ඕොන කොමල් චුම් සේශත්‍රයමගින් ඇතිවන ලය මේ තලයෙන් ඉවතට තියෙන් එහැනම් ඒකට විරුද්ධව විදදුත් බලය තලයේ තුළට තියෙන්ලෝ ඉලෙට්‍රෝනික රිනාරෝපනයක්. හනම් රිනාරෝපනයක් ම බලය තලේ තුළට තියෙන් ෝ නම් විදදුත් ශේශ්‍රී තියෙන්නක කහොටද තලෙන් ඉවතට ඇයිඒ රිනාරෝපනයක් මත බලය සහ? ... ඒ प्रදේश विददucciक्ष රताද, එක කට ප प्र්‍රति රृද्ध මයි ක්‍ර කkara ඒ නිසා।